දෙදස් විසි දෙකේ නොවැම්බර් මාසේ 14 වනිදා 2023 වර්ෂය සඳහා අයවැය ලේඛනය අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස ඉන්න ඒ වගේම මුදල් ඇමති ධූරයක් තමන් යටතේ තියාගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරා. ඔහු ඒ අයවැය සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරද්දී මේ පුවත්පත්වල වාර්තා කරලා තියෙනෙත් ආපසු හැරී බලමු අපිට වැරදුනාද එහෙම නැතිනම් අපි වැරද්ද ගත්තද කියලා තමයි අයවැය සම්බන්ධ කතාව පටන් ගන්නේ. එතකොට රනිල්ගේ කතාව මූලික වශයෙන් ගත්තොත් එහෙම විප්ලවයක් ගැන කිය කිය කරන ප්‍රතිවිප්ලවයක්. ඒක තමයි මේක තියෙන්නේ. මේ කතාව හද්දි හිතෙන්නේ රනිල් විප්ලවයකට ලෑස්ති වෙනවා කියලා. හැබැයි කරන්න යන්නේ ප්‍රතිවිප්ලවයක්. දැන් උදාහරණයක් විදිහට ඔහුගේ කතාවේ ඔහු මෙතෙක් පැමිණි ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධ අපි ඉදිරිපත් කරපු වාමාංශිකයෝ ඉදිරිපත් කරපු දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රගතිශීලී ජනතාවාදී ආර්ථික විද්‍යාඥයෝ ඉදිරිපත් කරපු අදහස එහෙමම කියන. එහෙමම කියන උදාහරණයක් විදිහට ඔහු කියනවා විවෘත ආර්ථිකය පිළිබඳ මුළු සංකල්පෙම කඩන් වැටිලා කියලා. 1977 පටන් ගත්ත ඒ ආර්ථික ප්‍රතිපත්තිය මුළුමනින්ම අසාර්ථකයි කියලා කියනවා. අසාර්ථකයි කියලා කියද්දි හිතෙන්නේ ආ දැන් මේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට නව ආර්ථික ප්‍රතිපත්තියක් සෙවිය යුතුයි වගේ එකක් මේ කියන්නේ කියලා. හැබැයි කිව්වට ඔහු අසාර්ථකත්වයේ දකින්න කොහෙද? ඔහු අසාර්ථකත්වයේ විදිහට විවෘත ආර්ථිකය අසාර්ථක වෙන්න හේතුව විදිහට කියන්නේ සහන සහ සුබ සාධන. ජනතාවගේ පැත්තෙන් ඉඳලා සමහර ජනප්‍රිය තීරණ ගැනීම. ඒක කියන්නේ දැන් මේකේ ඔහු යෝජනා කරන සමහර ප්‍රතිසංස්කරණ දිහා බලද්දි පේනවා 1977 දී ජේ.ආර්. ජයවර්ධන දියක් කරපු වැඩපිළිවෙලටත් එහා ගිය අන්ත ප්‍රතිගාමී වැඩපිළිවෙලකට තමයි මේ යමින් තියෙන්නේ කියන්නේ. එතකොට මේ ජේ.ආර්.ට ඔහුගේ විවේචනේ එන්නේ විවෘත ආර්ථිකයේ ඉතාම තිරස්චීන විදිහට කරේ නැහැ කියලා. ඇත්තටම දැන් රනිල් වික්‍රමසිංහ යෝජනා කරමින් ඉන්න ඔහුගේ මාමා වන ජේ.ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථිකයේ පළවෙනි ඉනිමේ තිබුණු ප්‍රතිපත්තියක් නෙමෙයි 1970 ගණන් වල අගභාගේ එක්සත් රාජධානියේ මාග්‍රට් තැචර් විසින් ඉදිරිපත් කරපු තැචර්වාදී ප්‍රතිපත්තිය තමයි දැන් මේ ඉදිරිපත් කරන්නේ. මාග්‍රට් තැචර් තමයි ඇවිල්ලා කිව්වේ සමාජය කියලා එකක් නැහැ. ඉන්නේ පවුල් සහ තනි මිනිස්සු විතරයි කියලා. එතකොට අන්නේ ප්‍රතිපත්තිය තමයි ගේන්නේ යන්නේ. මේකට සාමාන්‍ය ලෝකෙ කියන්නේ සැවේජ් කැපිටලිසම් කියලා. එංගලන්තෙ මේක එන කාලේ කිව්වේ සැවේජ් කැපිටලිසම්. එහෙම නැතිනම් ම්ලේච්ඡ ධනවාදයක් කියලා. අන්නේ ම්ලේච්ඡ ධනවාදය ගෙනීම සඳහා සූදානම තමයි පෙන්නා. ඊට පස්සේ මේකෙදී ඔහු කියනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියපු ඔක්කොම කරන්න ඕනේ නැහැ. ඒ ඔක්කොම කරන්නේ නැහැ මේ කොටසයි කරේ කිය. මේ අයවැය මූල්‍ය අරමුදලේ යෝජනා මත හැදිච්ච අයවැයක් නෙවෙයි කියලා නැවත නැවත ඔහු අවධාරණය කරනවා. මූල්‍ය අරමුදල කියපු යෝජනා වලින් අතහැරලා තියෙන්නේ මොනවද කියලා ගත්තොත් එහෙම සමහර ජනප්‍රිය තීරණ විසින් සමහර ජනතාවාදී තීරණ විසින් ජනතාවට ආපු වාසි ආපස්සට හරවන ප්‍රතිසංස්කරණ නිසා විවිධ ජනතාවාදී නොවන තීරණ නිසා රනිල් වික්‍රමසිංහ කියන විදිහ මේ ජනප්‍රිය නොවන තීරණ නිසා ඇතිවෙච්ච මහජන උද්ඝෝෂණ සමාජයන් ඇතුළේ ඇතිවෙච්ච කඩාවැටීම් ආර්ථික අර්බුද මහජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවෙච්ච එක වගේ දේවල් ගැන අඩුම ගානේ IMF එක පවා හිතන උදාහරණයක් විදිහට මේ වැඩ කරන ජනතාවට වදකාගාරයක දාලා මේ ගහනවා පොළු වලින් ගහනවා ගහන ගමන් සිහිය නැති වුණොත් එහෙම වතුර ටිකක් දීලා උණ හැදුනොත් පැරසිටමෝල් පෙත්තක් දීලා ආයෙ පණ අරගෙන ආයෙ ගහනවා. ඒක තමයි IMF එකේ ප්‍රතිපත්තිය තියෙන. රනිල් කියනවා IMF කියන සමහර දේවල් කරන්නේ නැහැ කියලා. කරන්නේ නැති සමහර දේවල් කියලා කියන්නේ සිහිය නැති වුණාට පස්සේ ගහන එක නවත්තලා වතුර දෙන්න කිව්වම ඒක කරන්නේ නැහැ කියලා කියනවා. ගැහුවට පස්සේ උණ හැදිච්ච කෙනාට පැරසිටමෝල් පෙත්තක් දෙනවා කිව්වම ඒක කරන්නේ නැහැ කියලා. තොර IMF එක කියපෝ ඔන්න ඕවා තමයි කරන්නේ නැතුව ගහන එක දිගටම කරගෙන යනවා කියලා පරණ බටලන් දෙපුරුද්දට ඒක තමයි මරණකල් ගහගෙන යනවා කියලා තමයි දැන් මේ අයවැය හදලා තියෙන්නේ. IMF එක කියපෝ දේවල් කරේ නෑ කියලා කිව්වට IMF එක කියපෝ සමහර මේ ලෝක ජනමතය විසින් ගොඩනැගිච්ච සමහර දේවල් තමයි කරලා නැත්තේ. ඊට පස්සේ මේ අයවැයේදී රනිල් වික්‍රමසිංහ කියනවා ඔහුගේ අරමුණ තියෙන්නේ කුඩා කණ්ඩායමක් පොහොසත් කිරීම නෙමෙයි මුළු සමාජයම ඉහළට ගැනීම. ඒකට ඔහු කරුණු දෙකක් ගැන කියනවා. එකක් තමයි ආර්ථිකයේ ප්‍රතිලාභ සියලු දෙනාට සමව බෙදී යන ආර්ථිකයක් හදන එක. ආර්ථිකයේදී සියලු අයට සම අවස්ථා සහතික කිරීම. ඉතින් ඒක තමයි සමාජවාදී. ඒක තමයි විප්ලවයේ ලෙස යෝජනා කරලා තියෙන්නේ. ඒත් ඒක රනිල් වික්‍රමසිංහම කියනවා. ආර්ථිකයේ ප්‍රතිලාභ හැමෝටම සමානව බෙදී යන්න ඕනේ. ආර්ථිකයේ හැම කෙනාටම සම අවස්ථා නිර්මාණය වෙන්න ඕනේ කියලා. ඕක කියලා සම්පූර්ණ එක අනිත් පැත්ත තමයි කරමින් ඉන්නේ. ඊට පස්සේ කතාවේ මුලම ඔහු සාමාන්‍ය ඵල සූත්‍රයේ බුදුන් වහන්සේව උපුටා දක්වනවා. දැන් කලිනුත් එක එක සූත්‍ර උපුටා දක්වලා භාගයයි උපුටා දැක්ුවේ. හැබැයි මේක නම් බුදුන් වහන්සේ කියපේක හරියට කිව්වා.
කිව්වා බුදුන් වහන්සේ කියලා තියෙනවා කියලා ණය ගන්න ඕනේ පරිභෝජනය සඳහා නෙවෙයි ආයෝජනය සඳහා කියලා. ඉතින් ඕක තමයි හත් දෙවියනේ 1977 ඉඳලා මේ එක දිගට අපි ඔක්කොම කී කී ඉන්නේ. පරිභෝජනය සඳහා ණය ගන්න එපා, බොරු ෂෝක් කරන්න ණය ගන්න එපා. ඒ වෙනුවට ණය ගන්නවා නම් නිෂ්පාදනය ආරම්භ කරන්න, අලුත් කර්මාන්ශාලාවක් පටන් ගන්න, කෘෂිකර්මාන්තේ පශු නිෂ්පාදන ක්ෂේත්‍රයේ වර්ධනයක් ගන්න. ඒවට ණය ගත්තට කමක් නැහැ. මේ පාරවල් හදන්නයි, හයිවේ හදන්නයි, නගර අලංකරණයටයි, බොරු ෂෝක් වලටයි ණය ගන්න එපා කියලා තමයි දිගටම කිව්වේ. හරියට දැන් මෙයා ඇවිල්ලා කියන්නේ ඒවා අපි කරා වගේ. දැන් මේ අවුරුදු 40 ගණනක් තිස්සේ අපේ ලංකාවේ ජනතාව මේක කරා වගේ තමයි ඇවිල්ලා කියන්නේ. 1977 මේ ගොම් ප්‍රතිපත්තිය පටන් ගත්ත දවසේ ඉඳලා මේ දක්වාම ඔහු පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. ඔහු ඇමතිවරයෙක් ලෙස ඉඳලා තියෙනවා, අගමැතිවරයෙක් ලෙස කීප වතාවක් ඉඳලා තියෙනවා, ජනාධිපතිවරයෙක් ලෙසත් ඉඳලා තියෙනවා. ඉඳලා ඉඳලා මේ අවුරුදු 40 ගානම පාර්ලිමේන්තුවේ නියෝජනය වෙලා වෙලා ආණ්ඩුවල ඉහළම තනතුරු දැල්ලා අගමැති වෙලා ඉඳලා ජනාධිපති වෙලා ඉඳලා දැන් ඇවිල්ලා නැහයෙන් ගන්නවා බුදුහාමුදුරු හැරෙම කියලා තියෙනවා, මෙහෙම කියලා තියෙනවා කියන්නේ. දැන් ඒ පොත් කලින් කියෙව්වේ නැද්ද? බුදුහාමුදුරන්ගේ සාමාන්‍ය ඵල සූත්‍රය කලින් කියෙව්වේ නැද්ද? දැන්ද කියවන්නේ. ඊට පස්සේ උදාහරණ විදිහට කියනවා මේ ඒක තමයි ලස්සනම කතාව. මේ මුළු මේ මේක ඇවිල්ලා හටට ණය වෙමින් මගුල් කාපු එකක් කියලා. දැන් හටට ණය වෙලා ලෝකෙට ණය වෙලා මගුල් කනවා කියලා කිව්වට ඒක තමයි ඇත්තටම ණයව ණය ගැනීමේ දිසිද්ද උනේ. හටට ණය වෙමින් මගුල් කෑව. ආසියාවේ ආචාර්ය කීකිය මේ කොළඹ හස සිමින ගොඩනැගිලි හැදුවා, නගර අලංකරණ කටයුතු කරා, හයිවේ හැදුවා, ඌවට මුළු ගම්වල තියෙන පුංචි පාරවල් පවා කාපට් කරා, කරලා ඒවට අතිවිශාල වීදමක් ගිහිල්ලා ඒවට ණය අරගෙන ණය ගෙවා ගන්න බරුව හිර වෙලා ඉන්නවා. දැන් ඒකට රූපකයේ විදියට කියන්නේ ලෝකෙට ණය වෙලා මගුල් කෑවා වගේ කියලා. හැබැයි දැන් ඒකට උත්තරේ කියලා රණිල් යෝජනා කරන්නේ මොකක්ද? රණිල් යෝජනා කරන අයවැය 2023 අයවැය ගත්තොත් එහෙම 1978 ඉඳලා මේ දක්වා තිබුණු අයවැය හැම එකක්ම ලෝකෙට ණය වෙලා මගුල් කන අයවැය. හැබැයි දැන් 2023 සඳහා රණිල් ඉදිරිපත් කළ තියෙන අයවැය කියලා කියන්නේ ලෝකෙට ණය වෙලා මගුල් කන එකක් නෙවෙයි, මගුල් ගේත් කුලියට දීලා, පෝරුවත් කුලියට දීලා, මනමාලිත් කාට හරි විකුණන જાතියේ අයවැයක් තමයි මේ ඉදිරිපත් කළ තියෙන්නේ. එතකොට මේ අයවැයේ විප්ලවයක් ගැන කිය කිය සැමට සමාවස්ථා සහතික කිරීම, ආර්ථිකයේ ප්‍රතිලාභ සියලු දෙනාට සමානව බෙදී යාම, මේ ණය ගැනීම ආයෝජන සඳහා පමණක් සීමා කිරීම, විවෘත ආර්ථිකයේ වෙනුවට ප්‍රගතිශීලී ආර්ථික ප්‍රතිපත්තියක් ඇති කිරීම, IMF එක කියන දේවල් පිළිපදින්න නැතුව වෙන දේවල් කිරීම වගේ ලොකු කතා කියලා අන්තිමට කරන්නේ මොකක්ද? දැන් මේක ජිග්සෝ පසල් එක වගේ, මේ අර කෑලි කෑලි තියෙන පුංචි ළමයි කරන සෙල්ලමේ තියෙන කෑලි ටික එකතු කරාම තමයි චිත්‍රය හැදෙන්නේ. මේ තැන් තැන් වල කියන දේවල් ටික හරියට එකතු කරාට පස්සේ රනිල් කරන්න යන්නේ මොකද්ද කියන එක ගැන හරියටම චිත්‍ර නැවෙනවා. පළවෙනි එක යා කියනවා, එයාගේ මූලික අරමුණක් විදියට තියෙනවා අපනයන අභිමුඛ ආර්ථිකයේ ලොකු කතා කිව්වට මූලික අරමුණ තමයි දේශීය සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදනය මුළුමනින් කඩා වට්ටලා බහුජාතික සමාගම් වලට ඒකාධිකාරයක් හදන එක. දැන් ඒකට තැන් තැන් වල කරුණු ගොඩාක් වෙන වෙනම කියන ওই ටික එකතු කරාට පස්සේ තමයි චිත්‍රය හරියට හැදෙන්නේ. ආයෝජකයන් දිරිගැන්වීම සඳහා නව නීති සම්පාදනය කරනවා කියලා කියනවා. කොහෙවත් කියන්නේ නැහැ ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සුළු කර්මාන්ත කරුවන්ට, ස්වයං රැකියාකරුවන්ට, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට, ගොවීන්ට, දීවරයන්ට, නිෂ්පාදකයන්ට මුකුත් නව නීතියක් හදනවා කියලා කියන්නේ නැහැ. ඒවා කියන්නේ ඊට පස්සේ ආයෝජකයන්ට බදු සහන දෙනවයි කියලා කියනවා. ආයෝජකයන්ට බදු සහන දෙනවා, බදු සහන දෙනවා කියන ගමන් සම්පූර්ණ බදු බර පටවලා තියෙනවා දේශීය නිෂ්පාදන මත. සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන මත. දැන් මේකේ හොඳම උදාහරණ තමයි පහුගිය කාලේ ආනයන නවත්තනවා, ආනයන නවත්තනවා කිය කිය අත්‍යවශ්‍ය ඉදිකිරීම කර්මාන්තයට අවශ්‍ය දේවල් මේව ඔක්කොම ආනයනේ නවත්තුවා. නවත්තලා දසදහස් ගණන් ලක්ෂ ගණන් මිනිසුන්ගේ ජීවනෝපායන් නැති වුණා. ඒ ජීවනෝපායන් නැති වෙන අතර රබර් කිරි පිට රටින් ගෙන්නුවා. ආනයන නවත්තනවා කිය. රබර් කිරි පිටරටින් ගෙන්වීමේ අවසන් ප්‍රතිඵලය තමයි ලංකාවේ රබර් මිල මුළුමනින්ම කඩා වැටිලා රබර් කර්මාන්තේ බිඳ වැටලා තියෙනවා මේ වෙනකොට. එතකොට ඒව කරන ඒවට මුකුත් නීති සම්පාදනය කරනවා කියලා කියන්නේ නැහැ. දැන් ගෝඨාභයගේ කාලේ වියට්නාමෙන් ගම්මිරිස් ගෙනාව. ගෙනල්ල ප්‍රතිඅපනයනය කරා. ඒව නවත්තන් ලංකාවේ ගම්මිරිස් ගොවිය මුළුමනින් විනාශව. එතකොට ඒවට මොකක්වත් කියන්නේ නැහැ. කියනවා නව නීති හදනවා කියලා අර ආයෝජකයන් ශක්තිමත් කිරීම සඳහා බදු සාන දෙනවා කියනවා ඒකට. ඊට පස්සේ මුලින් කියනවා ණය වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආපහු 77 ඉඳලා කියපු පරණ සූත්‍රය කියන්න ගන්නවා. ආයෝජකයෝ ලංකාවට එන්නේ නැත්තේ යටිතල පහසුකම් හොඳ නැති නිසා. ණයට හරි සල්ලි අරගෙන යටිතල පහසුකම් හදනවා. ඒකට මොකද්ද අලුත් අධිකාරියෙකුත් හදනවා. ඉතින් හද්දේ ඉන්නේ ඕක තමයි දිගටම කිව්වේ.
මුලින් කියනවා මෙච්චර කාල ගිය විදිය වැරදි කියලා අපි ආපහු හැරී බලමු අපිට වැරදුනාද අපි වරද්ද ගත්තද වගේ ලොකු කතා කියලා ඊට පස්සේ හීන් සීරුවේ මැද කියනවා ආයෝජකයන්ට යටිතල පහසුකම් සැපයීම සඳහා ප්‍රමුඛතාවය දීලා කොහෙන් හරි ණය හොයාගෙන එක් කරමු කියලා ඊට පස්සේ යෝජනා කරනවා ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කරන්න නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරමු කියලා නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරද්දී වෙන්නේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියල්ල බිඳ වැටෙනවා අපි දැක්කා ඉන්දියාවත් එක්ක නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කළාට පස්සේ ලංකාවේ හඳුන් කුරු කර්මාන්තයට වෙච්ච දේ අපි දැක්කා ඉන්දියාවත් එක්ක නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කළාට පස්සේ ලංකාවේ ඉටිපන්දම් කර්මාන්තයට වෙච්ච වැඩි ලංකාවේ නිෂ්පාදනය කරන දේවල් බදු රහිතව ඉන්දියාවෙන් ගෙන්වීම නිසා ලංකාවේ නිෂ්පාදනය බිඳ වැටුණා හැබැයි ලංකාවට වාසියක් උනේ නැහැ ලංකාවෙන් ගෙනියන දේවල් වලට කියලා බදු සහන දුන්නේ මොකටද ඉන්දියාව ඉන්දියාව බදු සහන දුන්නා තඹ වලට හැබැයි ලංකාවේ මේ තඹ ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කරන එක කරන්නේ කල්යاني ස්ටිල් කියලා ඉන්දියන් සමාගම. ඒ බදු සහනේ ඇත්තට හම්බුනේ ඉන්දියන් සමාගමට. ලංකාවට ඇති වෙච්ච දෙයක් නැහැ. ඊට පස්සේ බදු සහන දෙන ලයිස්තුවේ බූරු මස් දාලා තියෙනවා. ලංකාවේ බූරු මස් නිෂ්පාදනය කරන්නේ නැහැ. ලංකාවේ තියෙන්නේ හරක් මස්, ඌරු මස්, එළු මස් වගේ දේවල් විතරයි. කුකුල් මස් වගේ දේවල් විතරයි. බූරු මස් නැහැ. ඒ ලංකාවෙන් අපන ආනයනය කරන බූරු මස් සඳහා බදු සහනක් දෙනවා කියලා බොරු කිව්වා. ඒ අන්තිමට අපේ හඳුන් කූරු වලට කෙලලා බූරු මස් කියලා ඉවරලා බොරු බදු සහනයක් දැම්මා. එතකොට ඉන්දියාව එහෙම සිංගප්පූරුවත් එක්ක ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කරාට පස්සේ දැවැන්ත ජනතා විරෝධය මැද එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒක නැවැත්තුවා. ඒක නැවැත්තුවේ ඇයි මු ලංකාවේ සම්පූර්ණ කර්මාන්ත බිඳ වැටුණා. දැන් මෙයා කියනවා ඒ නවත්තපු ඔක්කොම නැවත අත්සන් කරලා මේ අලුතෙන් චීනෙත් එක්ක වගේ ගිවිසුම් අත්සන් කරනවා කියලා චීනෙත් එක්ක වෙන මුකුත් සරල කතාව චීනේ ප්ලාස්ටික් කොසු ගෙන්නන්න ගත්තට පස්සේ බදු රහිතව ලංකාවේ කොහු කර්මාන්තෙන් බිඳ වැටුණා. ලංකාවේ ඉදල් කර්මාන්තෙන් බිඳ වැටුණා. පොල් ආශ්‍රිතව තියෙන. ඊට පස්සේ පොල් ඉඩම් කට්ටි කරන්න එපා කට්ටි කරන්න එපා කියලා මේකේ කිව්වට වැඩක් නැහැ. පොල් ගෙඩියෙන් විතරක් නෙවෙයි ආදායම හොයන්නේ. ඉරට්ටෙන් කොහු ටිකෙන් හැම එකෙන්ම ආදායම හොයන්නේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔක්කොම බිඳ වැටෙන විදිය ප්‍රතිපත්ති සකස් කරලා පොල් ඉඩම කඩන්න දෙන්නේ නැහැ කියලා තියන් හිටියට වැඩක් නැහැ. ඊට පස්සේ සෙස් බද්ද අවුරුදු තුනකින් අයින් කරන්න යෝජනා කරනවා. සෙස් බද්ද කියලා එකක් තියෙන්නේ. ලංකාවේ කෙරෙන නිෂ්පාදනය ඒක මදි නිසා පිට රටින් ආනයනය කරනකොට ඒ ආනයනය කරන එකට සෙස් බද්ද කියලා බද්දක් ගහනවා ඒ බද්දේ මුදල වියදම් කරන්නේ ලංකාවේ ඒ පවතින කර්මාන්තයේ දියුණුව සඳහා. ඕකනේ සෙස් බද්ද කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ තල නිෂ්පාදනය කරනවා නම් පිට රටින් අල ප්‍රමාණයක් ගේනවා නම් පිට රටින් ගේන අල වලට සෙස් බද්දක් ගහනවා ඒ සෙස් බද්දෙන් හම්බෙන ආදායම වියදම් කරන්නේ ලංකාවේ අල ගොවියා නැගී සිටීම සඳහා. ඕක තමයි සෙස් බද්දේ මේ පරමාර්ථය. එතකොට කියනවා අවුරුදු 3ක් ඇතුළත සියලු සෙස්බදුව ඉවත් කරනවා කියලා. එතකොට කොහොමද අපනයන අභිමුඛාර්ථික හදන්නේ? අපනයන අභිමුඛ නෙවෙයි කන්නත් නැති වෙන. ලංකාවේ සම්පූර්ණ නිෂ්පාදනයේ බිඳ වැටේ. එතකොට ඒක තමයි මේ කරන්න යන්නේ. ඊට පස්සේ යෝජනා කරනවා මේ අපනයන අභිමුඛ ආර්ථිකයක් හදද්දී ලංකාවේ දැන්ට තියෙන කම්කරු නීති ගැලපෙන්නේ නැහැ අන්න බලල මල්ලෙන් එළියට පැන. කම්කරු නීති ඔක්කොම වෙනස් කරනවා. දැන් මොකද්ද මේ කරන්න යන්නේ? දැනට කම්කරුවන්ගේ සේවය අත්හැරීමේ ගිවිසුම වෘත්තීය සමිති ආඥාපනත කම්කරු අයිතිවාසිකම් සම්බන්ධ තියෙන අනෙකුත් නීති රීති මේ සියල්ල අවම වැටුප් සම්බන්ධ වෙන නීති විශ්‍රාම වැටුප් සම්බන්ධ නීති සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් සම්බන්ධ නීති පරිපාලක සභා පනත මේ සියල්ල කම්කරු අනපනත් 40කට වඩා වැඩි ප්‍රමාණයක් කප්පාදු කරන්න නියමිතයි කම්කරුවන්ගේ අවම අයිතිය පවා නැති වෙන විදිහ ඕන විදියට කම්කරුවන්ගේ සේවයෙන් නිරපන්න පුළුවන් වෙන්නේ නැද්ද මේ සැරේ ආයෙත් පොඩි කතාවක් දාලා තිනු රක්ෂණයක් කරනවලු රක්ෂණ ඔප්පුවක් දෙනවලු පෞද්ගලික අංශේ කම්කරුවන්ට රස්සාව නැති වුණාට පස්සේ රක්ෂණ ආයතනයෙන් කීයක් හරි දෙන්න ඒක දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැනටමත් කම්කරුවන්ට වයසට ගියාට පස්සේ පෞද්ගලික අංශේ කම්කරුවන්ට විශ්‍රාම වැටුපක් නැහැ එතකොට තමන්ගේ වැටුපෙන් කොටසක් තමයි EPF එක ETF එක විදියට වෙන් කරන්නේ දැනටමත් වැඩිහිටියේ ආරක්ෂණය සඳහා වැටුපෙන් කොටසක් වෙන් කරන්න වෙලාතියෙනවා දැන් කියනවා ඔයාගේ රස්සාව නැති වුණත් රස්සාව නැති වුණාට පස්සේ ජීවත් වෙන්නත් වැටුපෙන් කොටසක් වෙන් කරන්න කියලා. මේ ලයිට් බිල්, වතුර බිල්, ෆෝන් බිල් ඔක්කොම වැඩි කරන ගමන්. බඩු මිල උපරිම වැඩි කරන ගමන් දැන් කියනවා රක්ෂණයක් දෙන්නම් කියලා. රක්ෂණයක් දෙන්නම් කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? දැනට පෞද්ගලික අංශයේ සේවය කරන ස්ථිර සේවකයෙකු සේවයෙන් නිරපීම කළ නොහැකි කරනවා නම් වන්දි ගෙවන්න ඕනේ. කරනවා නම් ඒ සඳහා ක්‍රමවේදයක් තියෙනවා. එහෙම නැතිනම් කම්කරු සාවි කියලා නඩු කියන්න ඕනේ. ඒක නැති කරන්න මේ යන්නේ. නැති කරලා ගුණ්ඩුවක් දෙනවා රක්ෂණේ කියලා. එතකොට කම්කරු නීති මුළුමනින් අහෝසි කරන පැත්තට තමයි තියෙන්නේ. තුන්වෙනි එක තමයි
ඉඩම් ආයෝජකයන්ට ලබා දීම සඳහා නව නීති සකස් කරනවා කියලා කියනවා. මේ කරන්න යන්නේ හරිම නිශ්චිතයි. මේ මොකද්ද කරන්නේ? රජයේ ඉඩම් බැහැර කිරීම ප්‍රාදේශීය ලේකම්වලට පවරනවා කියලා කියනවා. දැනටමත් 5201 චක්‍රලේඛයේ යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබූ රජයේ වනාන්තර සමාගම් වලට නිදහස් කිරීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට දුන්නා ගෝඨාභය රාජපක්ෂ 1221 සහ 2221 චක්‍රලේඛ හරහා. ඒක විසින් දැවැන්ත වන විනාශයක් සිදු වුණා, විශාල විනාශයක් සිදු වුණා. හැබැයි එහෙම තියෙද්දි දැන් මෙයා යෝජනා කරනවා රජයේ සියලු ඉඩම් බැහැර කිරීම ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරනවා. ඒ රජයේ සියලු ඉඩම් බැහැර කිරීම ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරන ඉඩම් ප්‍රතිසංස්කරණය දියත් වෙන්නේ රටේ ඉඩම් නැති මිනිස්සුන්ට ඉඩම් දෙන්නද? ගියක් නැති මිනිස්සුන්ට ගෙවල් දෙන්නද? ගොවීන්ට ඉඩම් දෙන්නද? 1940 දශකයේ 60 දශකයේ ගොවීන්ට දුන්නු ඉඩම් දැන් පරම්පරා කීපයක් යාම නිසා දරුවන්ට බෙදලා දීලා පුංචි වෙලා තියෙනවා. එතකොට ඒ නව ගොවීන් සඳහා තරුණ ගොවීන් සඳහා ඉඩම් දෙන්නද? මෙන්නේ සමාගම් වලට ඉඩම් දෙන්න. ඒක හරි නිශ්චිතව කියනවා. 5201 චක්‍රලේඛයේ අහෝසි කළ කැලෑවල් කැපීම විසින් අලි ප්‍රශ්නේ උග්‍ර වූ. අලි ප්‍රශ්නේ ඊටාම දරුණු. දැන් මේකෙන් ඒක තව ඉස්සරහට යනවා. ගොවීන්ගේ ඉඩම් ටිකත් අහිමි වෙනවා. මිනිස්සුන්ගේ ජීවත් වෙන ඉන්න හිටින්න තියෙන ඉඩම් ටිකත් අහිමි වෙනවා. මේ කරන්න යන්නේ 1972 ඉඩම් ප්‍රතිසංස්කරණය ආපස්සට හැරවීම. දැවැන්ත ඉඩම් හිමියෝ අතේ තිබුණු ඉඩම්, ලංකාවේ ඉඩම් අයිතිය, රජයේ ඉඩම් වල අයිතිය සහ දැවැන්ත ඉඩම් හිමියන්ගේ ඉඩම් අයිතිය ගොවිතැන් කරන අයට දුන්න අර මේ හුන්න බර්ටෝල් බෙස්කි හුනුවටේ කතාවක් කතාවේ කියනවා වගේ දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු ගොවි ජන මනාසේ ලැබිය යුතුසේ ගම්බි. ගොවියන්ට ඉඩම් දෙනවා වගේ සුදුසු කෙනාට තමයි දේවල් දෙන්න ඕනේ කියලා. ඒතර 72 ඉඩම් ප්‍රසංස්කරණේ මූලික ප්‍රතිපත්තිය තුනේ ගොවියන්ට ඉඩම් දෙන්න ඕනේ කියලා. දැන් මේ ලෑස්තිනේ ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවලා ලංකාවේ ඉඩම් හිමි පැලැන්තියක් හදන්න. ඉඩම් හිමි පැලැන්තියක් හදන්න හදලා ඉතුරු මුළු ජනතාවට ලංකාවේ ඉඩම් අහිමි කරන්න. ඒකට ධන කුවේරයෝ බහුජාතික සමාගම් සහ සමහර ඒකාධිකාර සමාගම් වලට ඉඩම් දෙයි. මේ කරන්න යන්නේ මාටි වික්‍රමසිංහ මහත්තයා 1920-30 ගණන් වල කියපු ගම්පෙරළිය ආපස්සට හැරෙන. රනිලුත් ගම්පෙරළිය කියලා පොතකුත් ලියුවා. ගම්පෙරළිය කියලා පොත් දෙකක් තියෙන එකක් මාටි වික්‍රමසිංහ ලියපු පොත, දෙවෙනි එක රනිල් වික්‍රමසිංහ ලියපු පොත. මාටින් වික්‍රමසිංහ ලියපු පොතේ ගම්පෙරළිය කියන්නේ දැවැන්ත ඉඩම් හිමියන්ගේ සිට ජනතාවට කොහොමද ඉඩම් හිමි වෙන තත්ත්වයක් දක්වා මේක වෙනස් වුනේ. එතකොට රනිල් වික්‍රමසිංහගේ ගම්පෙරළිය කියන්නේ නැවත එයාගේ ප්‍රභූතන්ත්‍රයට රටේ ඉඩම් ටික අත්පත් කර දීමක් තමයි මේ කියලා දෙන්නේ. මේ මුලින් සිද්ධ වෙච්ච 20 වෙනි සියවසේ මුල සිද්ධ වෙච්ච ගම්පෙරළිය අවුරුදු 100කින් ආපස්සට හැරෙමින් ඊරස 4 මිනිහට එයා යෝජනා කරන්නේ සියලු රාජ්‍ය ව්‍යවසායන් විකුණා දෙමින්. මේක කියන ශ්‍රී ලංකන්නේ යා විකුණන්න ඕනේ, ටෙලිකොම් විකුණන්න ඕනේ, රක්ෂණේ විකුණන්න ඕනේ, හිල්ටන් හෝටලේ විකුණන්න ඕනේ, වෝටර් සෙජ් එක විකුණන්න ඕනේ. ඔවා තමයි කියන නම. මේකේ ශ්‍රී ලංකන්නේ යා හැරුණු විට ටෙලිකොම් එක අති දැවැන්ත ලාභ ලබන ආයතන. ඒතුළු මේකේ මොකද්ද මේ කියන්නේ? පාඩු ලබන ඒවා විකුණනවා කියලා. අති විශාල ලාභ ලබන ආයතන ටෙලිකොම් එක. රක්ෂණ සංස්ථාව කියන අති විශාල ලාභ ලබන ආයතන. හිල්ටන් හෝටලේ, වෝටර් සෙජ් හෝටලේ පොඩ්ඩක්වත් පාඩු නැහැ. ශ්‍රී ලංකන්නේ යා එක මහින්ද කඩම් පැනලා අර එයාගේ චග්ගෝලෙව ටික දාලා විනාශ කරන තුරු ලාභ ලැබපු එක 2014 වෙනකන් ශ්‍රී ලංකන්නේ ආලාභයි. දැන් කරන්න ඕනේ ශ්‍රී ලංකන්නේ ආයක විකුණන එක නෙමෙයි. 2014න් පස්සේ ඒක පාඩු උනේ කොහොමද කියලා හොයලා ඒකට සම්බන්ධ වෙච්ච අයට දඬුවම් දීලා ඒක නැවත නගා සිටවන ක්‍රමයක් කරන්න. ඒ වෙනුවට දැන් සියලු රාජ්‍ය ව්‍යවසායන් ටික විකුණලා දාන්න යන. ඒකට පොඩි කෑල්ලකුත් කියනවා මුලින් මේ ජාතික සම්පත් කියන්නේ මේ ත්‍රිකුණාමල තෙල් ටැංකි වගේමම නෙමෙයි. සමහරු හිතාගෙන ඉන්නේ ජාතික සම්පත් කියන්නේ ජනතාව සතු දේපල කියන්නේ ඒවා කියලා. මේ තරුණ පරම්පරාවත් ජනතාව සතු දේපල තමයි. තරුණ පරම්පරාවත් ජාතික සම්පත් තමයි කියලා මුලින් කියන. ඒ කියන්නේම මොකද? මේ භෞතික සම්පත් ටිකට වැඩේ දෙන්නේ. භෞතික සම්පත් ටිකට වැඩේ දෙන්නේ එක කියලා දැන් හරි ජාතික සම්පතක් කියලා රණිල්ම වැඩ කරන, රණිල්ම නම් කරන තරුණ පරම්පරාවට මොකද කියන්නේ? එයා කියනවා තරුණ පරම්පරාවට කියනවා විදේශගත වෙන්න එපා. විදේශගත වෙන්න එපා නම් ඉතින් මේ ඉන්න පුළුවන් ඉන්න හිතන ජාති රටක් හදන්න එපා මේකේ. යන්න හිතන රටක් හදලා දැන් කියනවා ඉන්න විදේශගත වෙන්න එපා. ඒකට අයවැයෙන් දාලා තියෙන ප්‍රතිපාදනය මොකද්ද? අයවැයෙන් දීලා තියෙන ප්‍රතිපාදනය තමයි මේක තමයි විහිළුව. එක්කෝ රණිල් පිස්සු වෙලා හැදිලා ඉන්නේ. පාස්පෝර්ට් වීසා ගාස්තු 120කින් ඉහළ නම්. තරුණයන්ගෙන් ආයාචනා කරනවා රටින් යන්න එපා කියලා. ඊට පස්සේ පාස්පෝර්ට් ගාස්තු 120කින් ඉහළ නම්. 111කට පෞද්ගලිකාංශයේ රස්සා නැති වෙනවා කියලා කම්කරු දෙපාර්තමේන්තුව කියලා තියෙද්දි 125ක් පමණ අසංවිධිත ශ්‍රම ක්ෂේත්‍රයේ ජනතාවට තමන්ගේ ජීවනෝපායන් අහිමි වෙලා තියෙද්දි ඉතුරු රාජ්‍යංශයේ පෞද්ගලිකාංශය සහ වතු අංශයේ
කම්කරුවන්ට තව දුරටත් ජීවත් වෙන්න බැරි මට්ටමට ජීවන වියදම වැඩි වෙලා වැටුපේ මූර්තාගේ පහත වැටලා තියෙද්දි ලංකාව ඇතුලේ ජීවත් වෙන්න බැරි නිසා තමයි මිනිස්සු පිටරට යන්නේ. ඒතර පිටරට යන එක යන්න එපා කියලා પાස්පෝර්ට් වීසා ගාස්තු වැඩි කරලා බේරන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි දැන් ඒක කී කිය අර මේ භෞතික සම්පත් ටික විකුණලා දාන්න හදන. ඊළඟ එක තමයි පස්වෙනි එක තමයි අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවයේ පෞද්ගලීකරණය. ඒකට මූලිකව අත තියලා පාසල් වලට බොරු කතා ටිකක් කියනවා. පාසල් 1000කට නොමිලේ අන්තර්ජාලය සපයනවා කියලා කියනවා. නොමිලේ අන්තර්ජාලය නෙමෙයි යන්නේ අත හොදන්න වතුර තිබෙන්නේ නැහැනේ පාසල් 375ක. දැන් මේ කොවිඩ් වලින් පස්සේ නැවත පාසල් පටන් ගන්න ඉතින් පාසල් වල තිබුණේ ළමයින්ට අත හොදන්න. අදටත් පාසල් වල ළමයින් දරුවන්ට කන්න නැහැ. බඩගින්න ඉන්නේ කලන්ත හැදිලා වැටෙනවා. ගුරුවරු කෑම දෙක දෙක වැඩිපුර ගෙනලා බත් බැංකු දාලා ළමයින්ට කන්න දෙයි. ඒ හැම තත්ත්වයක් තියද්දි මෙයා වෙන ලෝකයකින් පහළ වුණා වගේ ළමා මන්ද පෝෂණය මේ වාසල් ශිෂ්‍යයන්ට කන්න නැතුව ඇවිල්ලා තියෙන ප්‍රශ්න මොකක්වත් කතා කරන්නේ නැතුව මේ අගහරු ලෝකෙන් ගොඩ බැස්සා වගේ ඇවිල්ලා කියනවා පාසල් අධ්‍යාපනයේ දියුණු කරනවා පාසල් 1000කට අන්තර්ජාලය දෙනවා. පාසල් 1000කට අන්තර්ජාලය නෙමෙයි පාවිච්චි කරන අන්තර්ජාලයටත් බදු ගහලා ඒක පාවිච්චි කරගන්න බැරි මට්ටමකට පත් කළා කියලා. ඊට පස්සේ කියනවා ශනීප ආරක්ෂක පහසුකම් නැති සියලු පාසල් වලට රුපියල් මිලියන් 200ක් වෙන් කරනවා කියලා ශනීප ආරක්ෂක පහසුකම් දෙන්න. මේක විහිළුවක්. ලංකාවේ ජලය නැති වැසිකිලි නැති පුස්තකාල විද්‍යාගාර ක්‍රීඩා පිටි නෙමෙයි වතුර නැති වැසිකිලි නැති පාසල් තියෙනවා 1000ක්. පාසල් 10000න් 1000ක එක්ක වතුර නැහැ නැත්නම් වැසිකිලි නැහැ. පාසල් 1000කට රුපියල් මිලියන් 200ක් වෙන් කරලා. පාසල් 1000කට රුපියල් මිලියන් 200ක් කියන්නේ රුපියල් ලක්ෂ 2000ක් වෙන් කරාට පස්සේ එක ඉස්කෝලේකට රුපියල් ලක්ෂ 2ක් හම්බෙනවා. ඔය ලක්ෂ දෙකෙන් වැසිකිලියක් හදන්න පුළුවන්. පාසල් වැසිකිලියක් හදන්න පුළුවන්. ඔය ලක්ෂ දෙකෙන් අඩුම ගානේ මේ කොමඩ් කීයක් ගන්න පුළුවන්. ඔය දැන් සිමෙන්ති 900ට තිබ්බ එක 3200ට ගියාට පස්සේ යකඩ ටොන් එක 145000 තිබුණ එක 620000ට ගියාට පස්සේ දැන් කොහෙද ශනීප ආරක්ෂක පහසුකම් ගන්න? දැනට තියෙන්නේ ජලය දෙනව නෙවෙයි ජල අලුතෙන් ජල පහසුකම් දෙනව නෙවෙයි පාසල් වලට. දැනට ජල පහසුකම් තියෙන පාසල් වල ජල බිල ගෙවීම සඳහා රජයේ මුදල් වෙන් කළ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ජල සම්පාදන මණ්ඩලය කියලා තියෙනවා දින 14ක් ඇතුළත බිල් ගෙව්වේ නැත්නම් ජලය කපනවා කියලා පාසල්. ඒ වගේ තත්ත්වයකදී මෙයා ඇවිල්ලා මේ ජෝක් දා. ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන තමයි ලස්සනම කතාව කියන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන කියනවා දිස්ත්‍රික් කෝටා එක අහෝසි කරනවා. ඒ දිස්ත්‍රික් කෝටා එක අහෝසි කරන්න නම් පාසල් පද්ධතියේ සමානාත්මතාවය හදන්න ඕනේ. ඇයි දිස්ත්‍රික් කෝටා එකක් තියෙන්නේ? දිස්ත්‍රික් කෝටා එකක් ඇයි තීරණය වෙලා තියෙන්නේ? දැන් මේ අවුරුදු ගානක් තිස්සේ ඇයි විශ්වවිද්‍යාලවල බඳවාගෙන මේ දිස්ත්‍රික් කෝටා එකක් තියෙන්නේ? දිස්ත්‍රික් කෝටා එකක් තියෙන්නේ දිස්ත්‍රික් මට්ටමේ පාසල් වල ඉතාම විශාල අසමානතාවයක් තියෙන නිසා. අධ්‍යාපනයේ දැවැන්ත අසමානතාවයක් තියෙන නිසා. ඇත්තටම කරන්න ඕනේ දිස්ත්‍රික් කෝටා හොසේ නෙමෙයි බලන්න ඕනේ කොළඹ දිස්ත්‍රික්කේ ආනන්ද විද්‍යාලයේ රාජකීය විද්‍යාලයේ වගේ විද්‍යාලයක තියෙන පහසුකමයි මේ තොටලඟ මාලිගාවත්තේ මේ ඉස්කෝලේක තියෙන පහසුකමයි මට්ටක් කුලියේ මෝදර තියෙන ඉස්කෝලේක පහසුකමයි සංසන්දනය කරලා ඒවටත් කෝටා එකක් දෙන්න ඕනේ තත්ත්වයක් තියෙන්නේ. බරපතල අසමානතාවය පාසල් පද්ධතිය ඇතුලේ ඒ ඇස්සේ කියනවා දිස්ත්‍රික් කෝටා හොසි කරනවා. ඊට පස්සේ කියනවා අර තත්ත්ව නියාමන සහ ප්‍රතිදන කොමිෂන් සභාව QAAC එක QAAC එක ආයපට ඕකට ඇරැන්දා 2015 යහපාලන ආණ්ඩු හදන කාලේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න පෞද්ගල විශ්වවිද්‍යාල ආරම්භ කරන්න QAAC එකක් පටන් ගන්න හැදුවා. හැබැයි ඒ පටන් ගන්න හැදුවේ ඡන්දේ දිනලා එක කරන්න නැති ජනවර්මකින් එක කරන්න නැති කරන්න දුන්නේ අරගල කළා ජනතාව එක නැවැත්තුවා. දැන් ඡන්දේ මොකක්වත් නැතුව කිසිම ජනවර්මක් නැතුව ජනාධිපති නෙවෙයි අඩුම ගානේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නවත් මිනිස්සු බලය දෙන්නේ නැතුව දැන් ඇවිල්ලා කියනවා QAAC හදනවා. එතකොට මේවා දැන් රනිල් ලෑස්ති වෙන්නේ විප්ලවයේ කිකේ රනිල් ලෑස්ති වෙන්නේ ප්‍රතිවිප්ලවයකට. මේ රනිල්ගේ ප්‍රතිවිප්ලවය විසින් ජනතාව විප්ලවයකට පොළඹවන. දැන් ඒක තමයි මේ සිද්ධ වෙමින් යන්නේ. ඊට පස්සේ ජනාධිපති අරමුදලෙන් සල්ලි වෙන් කරන්නම් කියලා කියනවා උසස් පෙළ වැඩිම සුදුසුකම් ලැබපු ළමයින්ට විදේශ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න. ඉතින් හත් දෙනේ දැන් ඉන්න හොඳම ළමයි ටික විදේශ විශ්වවිද්‍යාල වලට තල්ලු කරලා ඒ බුද්ධිගල්ණයට ඉඩ හදන එකද කරන්න ඕනේ. ඒ යන් ළමයි ආයෙ එන්නේ නැහැ කියලා ෂුවර් නේ. විදේශ විශ්වවිද්‍යාලෙට ගැව්වට පස්සේ හොඳම ඒ ලෙවල් වල වැඩිම ලකුණු ගත්ත ළමයි ටික ඒ ජනාධිපති අරමුදලෙන් ඒකට සල්ලි වෙන් කරන එකද කරන්න ඕනේ? ජනාධිපති අරමුදලේ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළනම් වෙන එකද කරන්න? ක්වොලිටි එක වැඩි කරන එකද කරන්න? ජනාධිපති අරමුදලේ සල්ලි වේදම් කරන්න ඕනේ මොකටද? උසස් පෙළ හොඳම ප්‍රතිඵල ගන්න ළමයි ටික ලංකාවේ තියාගන්නනේ සල්ලි වේදම් කරන්න. මොකද්ද මේ හාදය මේ කරන්නේ? ඒ ඇසේ කියනවා තරුණයන්ට රට යන්න එපා කියලා නහින් අර.
ඉතින් සෞඛ්‍ය සේවයේ දැන් අයවැය කියන රෝහල් වල ගෙවන වාට්ටු පටන් ගන්නවලු. මීට කලින් සෞඛ්‍ය ඇමති විදිහට කෙහෙලිය නමුක් කැල්ල කිව්වා රෝහල් වලට වියදම් කරන්න විදියක් නැහැ. මේ රෝහල් වල මේ වියදමෙන් 125 ලෙඩුන්ගෙන් අය කර ගන්න වෙනවා කියලා. දැන් මෙයාම ඇවිල්ලා අයවැයද කියනවා රෝහල් වල ගෙවන වාට්ටු පටන් ගන්නවා. එතකොට රෝහල් ඇතුලේ දැන් මේගොල්ලෝ බන්ධනාගාර ඇතුලේත් ගෙවන වාට්ටු පටන් ගන්න නේ හැදුවේ. දැන් අර අන්තිමට අර රෙගුලේෂන්ස් නිකුත් කරලා තියෙන්නේ බන්ධනාගාරය ඇතුලේ සල්ලි තියෙන අයට සල්ලි දීලා වෙනම කාමරයක් කුලියට ගන්න පුළුවන් සල්ලි දීලා ඒකට ගෘහ භාණ්ඩ ගන්න පුළුවන් කියලා. සල්ලි නැති කට්ටියට ගෙදරින් කෑමක් ගෙනියන එකක් නවත්තලා තියෙන්නේ. දැන් රෝහල් වලටත් ඒක කරන්න යනවා. ඒත් මුලින් සියලු ප්‍රධාන රෝහල් වල ගෙවන වාට්ටු පටන් ගන්නවා කියලා කියන්නේ ගෙවන වාට්ටු පටන් ගන්න කලින් බෙහෙත් ටික දීලා ඉන්නේ. එන මිනිස්සු බෙහෙත් නැහැ. හෘදයාබාධ සඳහා බෙහෙත් නැහැ. පිළිකා සඳහා බෙහෙත් නැහැ. වකුගඩු රෝග සඳහා බෙහෙත් නැහැ. පුංචි දරුවන්ගේ ශ්වසන රෝග සඳහා අවශ්‍ය බෙහෙත් කිසිම දෙයක් නැහැ. ශල්‍ය කර්ම කරන්නේ සිහි නැති කරන බෙහෙත් නැති නිසා මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දි මිනිසු මැරෙද්දි ගෙවන වාට්ටු කෙහෙල් මලක් කියන ගෙවලා ගෙවගේ නවතින්න බෙහෙත් තියෙන්නේ නැපේ බෙහෙත් කියන්නේ සල්ලි වෙන් කරා. ඒතර මේ හදන්නේ අධ්‍යාපනය සෞඛ්‍ය සේවය වැනි සමාජ ආරක්ෂණ සේවා සියල්ල විනාශ කරලා දාන ජේආර්ට තත් කියන්න බැරි වෙච්ච එක. ඒ නිසා තමයි කියන්නේ ජේආර් හරියට කරේ නැහැ මං හරියට කරන්නම් කියලා. වා හරියට කරන්නම් කියන්නේ ඒව. ඊට පස්සේ රාජ්‍ය සේවය විනාශ කිරීමේ පිඹුරුපත් සකස් කරලා තියෙන මේක නිශ්චිතව කියනවා 14,50,000ක් ඉන්න රජයේ සේවකයෝ මේක ඔක්කොම ප්‍රතිව්‍යුහගත කරන්නයක් කරන්න. ඔය ප්‍රතිව්‍යුහගත කරන්නේ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි මේ ඒ රාජ්‍ය සේවය විනාශ කරන්න හදන. රාජ්‍ය සේවය විනාශ කරන්න හදන්නේ දැනටමත් 30,000ක් පමණ ගුරු හිඟයක් සහිත පාසල් තියෙන රටක. හෙදියෝ 40,000ක හිඟයක් තියෙන සෞඛ්‍ය සේවයක් සහිත රටක. එතකොට මේ රාජ්‍ය පරිපාලන සේවා අතිශය අකාර්යක්ෂම වෙලා තියෙන රටක. එහෙම එකක දැන් මේ කියන රාජ්‍ය සේවය තව අඩු කරනවා කියලා. ඒක රාජ්‍ය සේවය වඩා ඵලදායී ලෙස භාවිතා කිරීම වෙනුවට දැන් මේ ප්‍රතිසංස්කරණ කීකේ වෙන කෙහෙල් මලක් කියනවා. ඊට පස්සේ මේකේ ලොකුම දේ තමයි බදු ප්‍රතිපත්ති. බදු ප්‍රතිපත්තියේදී දැන් අයවැය අලුතෙන් බදු ගහන්නේ අලුතෙන් බදු ගහන්න දෙයක් නැහැ නේ අයවැය. ඇයි? භාණ්ඩ හා සේවා මත බද්ද හොඳටම ඉහිල දැම්මා මේ අතුරු අයවැයේදී. 100ට 12ක් තිබුණු වැට් එක අගය එකතු කිරීමේ බද්ද 15 කරා. 2.5% සමාජ ආරක්ෂණ බද්ද කියලා එකක් අලුතෙන් ගැහුවා. සමහර භාණ්ඩවලට අමුද්‍රව්‍ය ආනයනයේදී නිෂ්පාදනයේදී තොග වෙළඳාමේදී සහ සිල්ලර වෙළඳාමේදී 4 පාරක් 2.5% වදිනවා. ඉතිහාසයේ කවදාවත් දැකලා නැති විදිහ අමුතුම් බදු ප්‍රතිපත්තියක් දැම්මා. ඊට පස්සේ පහුගිය දවස්වල දේශීය ආදායම් සංශෝධන පනත කියලා එකක් ගෙනල්ලා රුපියල් ලක්ෂය පඩි ගන්න මිනිහටත් බදු ගැහුවා. විශාල වශයෙන් මේ බදු ගැහුවා අන්තිමට සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත විනාශ වෙන විදිහට ඒකට 130ක බද්දක් ගැහුවා. අපි දිගටම ගිහුවා අනුක්‍රමික බදු ප්‍රතිපත්තියකට යන දැවැන්ත බිලියන් ගණන් ලාභ උපයන සමාගම් වලට වැඩි බදු ප්‍රතිශතයකට අමාරුවෙන් පවත්වාගෙන යන සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ව්‍යවසායන් වලට නිෂ්පාදකයන්ට අඩු බදු ප්‍රතිශතයකට පනවන්න කියලා. ඒ වෙනුවට ෆ්ලැට් රේට් එකක් ගැහුවා. බදු ගහලා දැන් ඇවිල්ලා කියනවා මේ ආය අලුතෙන් බදු ගහන්නේ තේ අලුතෙන් මොකටද ආයෙ බදු ගහන්නේ ඔක්කොම ටික ආයෙ වැඩ කලින් ගැහුවා ආයෙ වැඩ කලින් බදු ගහලා දැන් කියනවා තේ ආයෙ කියනවා විදුලිය ප්‍රවාහණය සහ ඉන්ධන මත දීලා තියෙන සියලු බදු සහන අහෝසි කරනවා කියන එක අතිශය වැදගත්. ප්‍රවාහණයට දීලා තියෙන බදු සහන අහෝසි කරනවා, විදුලියට දීලා තියෙන බදු සහන අහෝසි කරනවා, ඉන්ධන වලට දීලා තියෙන බදු සහන අහෝසි කරනවා. ඊට අමතරව ඔහු කියනවා ඩීසල් සහ පෙට්‍රල් ආනයනයේදී විශේෂ අධිභාර බද්දක් පනවනවා. දැනටමත් භූමි තෙල් මිල වැඩිවීම විසින් ධීවර කර්මාන්තේ විනාශ මුඛයට ගිහිල්ලා තියෙනවා. බස්නාහිර වෙල්ල තියෙන ධීවරයන්ගෙන් 130යි දැනට මූදු යන්නේ 160ක් රැකියාව අතහැරලා තියෙනවා. බස් ගාස්තු, දුම්රිය ගාස්තු අධික ලෙස වැඩි වෙලා තියෙනවා. පෙට්‍රල් මිල වැඩිවීම විසින් බයිසිකල්, ත්‍රියෝදරත භාවිතා කරන අයට ඒ වගේ යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. ඊපස් මේ ඉන්ධන භාවිතා කරලා කරන කර්මාන්ත සියල්ලම බින වැටිලා තියෙනවා. විදුලිය භාවිතා කරලා කරන කර්මාන්ත බින වැටිලා තියෙනවා. එහෙම තත්ත්වයක් තියෙද්දි ඩීසල්, පෙට්‍රල් ආනයනයටයි විදුලියටයි නැවත බදු පනවන්නේ. කස්ටම් ඩියුටි එක ආනයනික අත්‍යවශ්‍ය දේවල් සඳහා වෙන කස්ටම් ඩියුටි එක 15% තීරු බද්ද 10% තියෙනක 15% කරලා 15% තියෙනක 20% කරන්න දාලා තියෙනවා. ඉතින් මේක විසින් බඩු මිල අලුත් වටයකින් නැවත ඉහළ බීඩියට රුපියල් 2ක බද්දක් ගහලා තියෙනවා. දුප්පත් මිනිසු බොන බීඩියට සිගරට් එකක් බොන්න බැරි මිනිහනේ බීඩි බොන්නේ. එයාටත් රුපියල් 2ක බද්දක් ගහලා තියෙනවා. ඒකට මේ විදිහට තමයි යන්නේ. ඉතින් බීඩියට බද්ද ගහන ගමන් කසිප්පු පෙරපු මිනිහාට දඩ ගහන ගමන් මේ විශාල අරක්කු නිෂ්පාදකයෝ බදු ගෙවන්න තු ලස්සන්ට යනවා. අනිත් එක මේකේ මුළුමනින්ම බොරු ගොඩක් කිව්. දැන් උදාහරණයකට හිතන්න රඳවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් හදනවා කිව්වා. බොරුනේ කියන්නේ. සනීපාරක්ෂක පහසුකම් සල්ලි දීලා ගන්න කියලා රෙගුලේෂන්ස් ගහලා මෙතන ඇවිල්ලා කියනවා රඳවි බන්ධනාගාර රඳවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් හදනවා කියලා. සල්ලි හොයන්න කොහොමද කියලා අහුවම එකයි කියන්නේ ගංජා විකුණලා සල්ලි හොයනවා කියලා. ට්‍රයිලෝක විජේපත්‍ර වගේ ලොකු වචන කියලා ඔය කියන්නේ ගංජා විකුණනවා කියලා. ගංජා විකුණලා සල්ලි හොයනවා කියලා.
ඔන්න ඔන්න අන්තිමට ජාතික නිෂ්පාදනය දිනු කරන්න හොයාගෙන තියෙන ක්‍රම වෙන මොකක්වත් ක්‍රමයක් හොයාගෙන නැහැ. සා අවුරුදු පහට අඩු දරුවන්ට අවුරුදු පහට අඩු දරුවන්ගේ මන්දපෝෂණ දුර්ලභීම සඳහා රුපියල් මිලියන් 500ක් වෙන් කරනවා කියන මොන බොරුවක්ද කියන්නේ? අවුරුදු පහට අඩු දරුවෝ අවුරුදු පහට අඩු දරුවෝ කී දෙනෙක් ඉන්නවද ලංකාවේ? ලංකාවේ ඉන්නව අවුරුදු පහට වඩා ආඩු දරුවෝ ලක්ෂ 35ක් 40ක් ලක්ෂ 40ක් වගේ ඉන්නව අවුරුදු පහට ආඩු දරුවෝ. ඒතකොට ලක්ෂ 40ක් දරුවන් සඳහා මිලියන් 4ක් දරුවන් සඳහා මිලියන් රුපියල් මිලියන් 500ක් වෙන් කරාම අවුරුද්දට එක දරුවෙක්ට කන්න දෙන්න අවුරුද්දට වෙන් වෙන්නේ රුපියල් 1250යි. ඔය රුපියල් 1250ෙන් මේ කොහොමද කන්න දෙන්නේ රුපියල් 100යි මාසෙට වෙන්නේ? ඉරැස පෞද්ගලික දත්තාරක්ෂණ අධිකාරියක් හදනවා කියලා කියනවා. ශුද්ධ මූල්‍ය ණය ප්‍රශ්නෙින් ලස්සනට බේරිලා ගිහිල්ලා නියාමන කෙහෙල්මල නෙවෙයි ශුද්ධ මූල්‍ය ණය අහෝසි කරනවා කියලා පොරොන්දු. අර කාන්තාව සීදි විනාසා ගන්නවා වගේ වා ගන්න බැරි. නීති විරෝධී මූල්‍ය සමාගම් වලට දඬුවම් දෙනවා කියලා පොරොන්දු. ඒ වෙනුවට කියනවා නියාමනය කරන්න කියලා. සේ ආහාර සුරක්ෂිතතාවයට මාර්ගගත විද්‍යුත් පද්ධතියක් හදන්න. පිස්සු විකාරණ කියන්නේ. ආහාර සුරක්ෂිතතාවයට ඉන්ටර්නෙට් එකේ ඩේටාබේස් හදලා හරියන්නේ ආහාර සුරක්ෂිතතාවයට අත්‍යවශ්‍ය ආහාර මත පනවල දින බදු අහෝසි කරා. ආහාර මිල අඩු කිරීම සඳහා පියවර ගන්න මෝල් මාෆියාවෙන් හාල් නිෂ්පාදනය බේර ගන්න. ඒ වගේ නෙමෙයි කරන්න ඕනේ. එලවලු ගොවියට සහන දෙන්න. දීවරයට මේ ඉන්ධන ටික ඩීසල් ටික දෙන්න සහන මිලකට මේ භූමි තෙල් ටික දෙන්න ඩීසල් ටික දෙන්න සහන මිලකට මාළු ටික මිල අඩු කරා. ඉතින් ඒ වෙනුවට මේකට මේ මාර්ගගත විද්‍යුත් මොකද්ද කතාවක් කියන්නේ? මෙයා මේ ඩිජිටල් ඩිජිටල් කියලා මෙතන කතාවේ හැමතිස්සෙම ඩිජිටල් කියලා කියනවා. ඩිජිටල් කියලා මොකක් හිතාගෙන ඉන්නවද දන්නේ? डिजिटल उदाहरण विधि अभी डिजिटल आर्थिक गुड़नगण के उदाहरण विधि उदाहरण बला पहुगे दस क्यू आर कोड तेल गे हुआने डिजिटल किया तेल नतु लंगावट तेल टिकेन बर तेल हिंगे आख्यवे आप तेल टीका सलाक्रमे हेत्न पड़ी कूपन कूपन के कटुआ कबल सलाके ఏవే నోడ දැන් ఫోన్ එකට QR కోడ్ එකක් දුන්නා. డిజిటల్ ఆర్థికే කියන්නේ కూపన్ එක වෙනුවට QR కోడ్ එකක් දෙන එකට. డిజిటల్ කියලා මොනවා හිතාගෙන ඉන්නත් දන්නේ කොහොමත් හරිම නිශ්චිතයි. මේ යන මේ මේ අයවැය හරහා හදලා තියෙන ප්‍රතිපත්තිය ආර්ථිකයේ මෙතෙක් ආපු ගමන් මග වැරදි වැරදි විප්ලවයක් ඕන කියලා කිය කිය මෙතෙක් ආපු තැනටත් වඩා දරුණු ප්‍රතිගාමීත්වයකට රට ඇදලා දාන ආර්ථික ප්‍රතිවිප්ලවයක් දියත් කරමින් ඉන්නේ. 77 ඉඳලා මේ ආපු ගමනේ අවසානය වෙලා තියෙන මේ ආර්ථික අර්බුදේ නම් රනිල් වික්‍රමසිංහ 2023 සඳහා යෝජනා කරන පාරි ගියොත් එහෙම ලංකාව සෝමාලියාවක් බවට පත් වෙලා නවතින තැනට හයිටියක් බවට පත් වෙලා නවතින තැනට තමයි යන්නේ. ඒක හරිම නිශ්චිතයි. ඒක නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලනවා සියලු බලවේගවලින් කම්කරුවන්ගෙන් ගොවියන්ගෙන් දීවරයන්ගෙන් ශිෂ්‍යයන්ගෙන් තරුණයන්ගෙන් කාන්තාවන්ගෙන් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගෙන් මේ සියලු දෙනාගෙන් ස්වයං රැකියා නියුක්තිකයන්ගෙන් මේ සියලු දෙනාගෙන් අපි ඉල්ලනවා මේ දුෂ්ට ව්‍යාපෘතිය පරද්දන්න මේ ප්‍රතිවිප්ලවය පරද්දන්න පෙරට එන්න. ඒ සඳහා අපි අද සිට ඊයේ අයවැය ඉදිරිපත් කරා නම් අද සිට මේ ප්‍රතිගාමි ව්‍යාපෘතිය මේ ජනතා ද්‍රෝහී ව්‍යාපෘතිය මේ සමාජ විරෝධී ව්‍යාපෘතිය පරාජයටපත් කිරීම සඳහා ජනතාව පෙළගස්සනවා. රනිල් වික්‍රමසිංහට අපිට කියන්න තියෙන්නේ ඔයා පුළුවන් නම් අයවැය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න. පාර්ලිමේන්තුවෙන් එළියේ බලාගමු මොකද වෙන්නේ කියලා. මේව කරන්න දෙන්නේ නැහැ. මේ කියන එකක්වත් කරන්න දෙන්නේ නැහැ. අපි රනිල් වික්‍රමසිංහට නිශ්චිතව කියනවා අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ ප්‍රතිගාමි ව්‍යාපෘතිය පරාජයටපත් කිරීම සඳහා එකතු වෙන්න කියලා. ස්තුතියි. මේ මූලික කරුණු ටික තමයි අපිට ඉදිරිපත් කරන්න තිබුණේ. මෙවර අයවැය සම්බන්ධ අපි බලාපොරොත්තු වෙනවා අයවැයේ රාජ්‍ය ආදායම් රාජ්‍ය වියදම් ඒව සම්බන්ධ වඩා තියුණු විශ්ලේෂණයක් අතර මගදී නැවත ඉදිරිපත් කරන්න. අද අපි මූලික අවධානය යොමු කරේ ජනාධිපතිවරයා විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විසින් ඊයේ ඉදිරිපත් කරපු එකක් නෑ. මේ තියෙන කිසිදු අර්බුදයකට කිසිදු විසඳුමක් සම්පාදනය කළා නෑ. දැන්ට තියෙනවා රුපියල් අර්බුදයක්. රුපියල් අර්බුදය සඳහා විසඳුමක් සම්පාදනය කළා නෑ. කියලා තියෙන විසඳුමක් ජනතාව මත අධික ලෙස බරපටවන විසඳුමක්. ඒ තමයි වැඩි වැඩියෙන් බදු අය කිරීම. විදේශ විනිමය අර්බුදයක් තියෙනවා. විදේශ විනිමය අර්බුදය සඳහා කිසිදු විසඳුමක් නෑ. බොරුවට අපනයන අභිමුඛ ආර්ථිකයක් කියේ වචන කියනවා. වචන කිව්වට මුළු ප්‍රතිපත්තියම හැදලා තියෙන්නේ ලංකාවේ අපනයන ආදායම් බිඳ වැටෙන විදිහට. මුළු ප්‍රතිපත්තියම හැදිලා තියෙන්නේ ලංකාවේ විදේශ විනිමය ආදායම් දෙවැටන පැත්තට මේකේ එවැනි වෙනසක් මේ අය වෙන් කරලා නැහැ.
කලින් ඍජු බදු ඉහළ දමනවා කියලා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත හරහා උත්සාහයක් දරමින් ඉන්නවා. ඒකට එරෙහිව දැන් ශ්‍රේෂ්ඨ අධිකරණේ නඩුවකුත් විභාග වෙනවා. එනිසා අපි බලමු නඩු තීන්දුව කොහොම දෙන්නේ කියලා. නමුත් ඒක අපි දේශපාලන වශයෙන් ගත්තොත්, නෛතික වශයෙන් නැතුව දේශපාලන වශයෙන් ගත්තොත් ඒකේ කරලා තියෙන්නේ ඍජු බදු වැඩි කරනවා කියලා. නැවත බදු වැඩි කරලා තියෙන්නේ ලාභය මතබද්ද, ප්‍රාග්ධනය මතබද්ද විදිහට නෙමෙයි, වැටුප මතබද්ද විදිහට තමයි වැඩි කරලා තියෙන්නේ. ඒක ගත්තට පස්සේ ආපහු අර වක්‍ර බදු ගෙවන මනුස්සයාටම තමයි ආය වැටුප මතක් බද්දක් ගහලා තියෙන්නේ. එයාට වෙන්නේ අන්තිමට වැටුප ගන්නකොට වැටුපටත් බද්දක් ගෙවනවා. ආය වෙළඳපොළට ගිහිල්ලා लक्ष्य।